හිටපන්කෝ මම උඹලගේ තාත්තව කසාද බඳගෙන තොපි දෙන්නවා මහා පාට ඇදලා දානවා. හරිම ෂෝක් එකට අනේ මං මෙහෙම බබා ගාගෙන කතා කරනවා. ඊළඟ ඩ්‍රාමා එකේදී හරි එළිය දිදෙකුත් හරි මූණ මලන්නෙත් නෑ. ලෙඩක්ද මන් දන්නේ. තව කෙනෙක් කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට එනවට. මම එදා හිටපු කෙනාමයි අද ඉන්නේ. එදා ජනප්‍රිය නෑ අද ජනප්‍රියයි කියද්දී ඒ තැන් දෙකක් නෑ. රම්බරි කියපන් උඹේ නොම්බරි. තන්දුරි කමුද නොදා බරබරේ. පාරේ යද්දී මම බස් එකේවත් යනවා. ඇත්තට මේ වෙලාව වෙනම මට හඳන්න හිතුණා. ඩැට් ප්ලෑන් එකක් පටන් ගත්තා. මාසයක් යනකොට කිලෝ 10ක් අඩු කරගත්ත කොහොම හරි. ඊළඟ මාසෙ නොරේ කිලෝ 20ක් ඉවරයි. පළවෙනි කිස් එක ලැබුණේ පොතනද? ඒක නම් මතකයක් නෑ. වැඩි කරගන්න කැමති මං හිතන වෙලිය. මම භාවනා කරනවා. මම 2019 මිස් ටුවරිසම් පැජන්ට් එකේ වින් කරා. ඕෂෝ ඇයට ඉඩක්. ඕෂෝ ඇයට ඉඩක්. අපේ වැඩසටහනේ ඒගොල්ලෝ දන්නවා මේ අපේ ක්ෂේත්‍රය විතරක් නෙවෙයි දේශපාලනයේ නොයෙකුත් ක්ෂේත්‍රයන් වල තමන්ගේ ඉඩකඩ හදාගත් විශේෂී කාන්තාවන් තමයි අපේ වැඩසටහනට ගෙන්වන්නේ. ඉතින් වැඩි කාලයක් නැතත් තමන් රඟපාපු නාට්‍ය එකකින් දෙකකින් කීපයකින් තමන්ගේ ඉඩ කලා ක්ෂේත්‍රය තුළ හදාගත්ත තරුණියකට බොහොම ලස්සන සුන්දර අපි ආරාධනා කර අද අපේ වැඩසටහනට ගයත්‍රි දිසානායක. පාර දිගේ මොකක්ද කැරක්ටර් එක? මිෂෙල්. මිෂෙල් ඒ වගේ ඇත්ත නමනේ. එක එක චරිත වලින් පිරී ඉන්නවනේ. ඔව්. නංගි බබා කියලා තමයි ගොඩක් අය දන්නේ. පළවෙනි නාට්‍යයේ ගයත්‍රි නෑ මම ටෙලිඩ්‍රාමාස් ගොඩක් කරලා තියෙනවා. හැබැයි මේ ඩ්‍රාමකෙන් තමයි මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තේ. ඕෂෝ ඇයට ඉඩක්. දැන් ක්ෂේත්‍රයේ ඉන්නකොට ආධුනිකයෙක් විදිහට ක්ෂේත්‍රයේ එක එක අභියෝග තියෙනවනේ සමහර ප්‍රවීණ අයගෙන් සමහරලාට බලපෑම් එහෙම තිබිලා තියෙනවද නැත්නම් ඔයාලට එහෙම නැද්ද හැමෝගෙම සහයෝගයක්ද ලැබෙන්නේ? මං හිතන විදිහට මට විතරක් නෙමෙයි මේක හැමෝටම තියෙනවනේ සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රය විතර නෙමෙයි හැම ක්ෂේත්‍රෙම තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් ඉස්සරහට එනවට. ඉතින් ඒක මටත් තියෙනවා අනිත් අයටත් තියෙනවා. ඒ වගේම තමයි අර උදව් කරන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ අපිට ආදරෙන් අපිට උදව් කරන අයත් ඉන්නවා. අපිව කපන්න බලන අයත් ඉන්නවා. තරගයේ තියෙන වැඩිපුරම සම මට්ටමේ කට්ටියගෙන නේද? ඔව්. එහෙමයි ගෙන්ද තියෙන්නේ. එහෙම. ඔව් එහෙම තමයි. දැන් පිරිමියාගෙන් කියන එකක් නැහැ. ඒ කියන්නේ මම හිතනවා රංගන ශිල්පිනියන්ගෙන් සමහරක් වෙලාවට තියෙනවා අපිත් එක්ක හොඳින් ඉන්න අය. දැන් අපි තමු ඩ්‍රාමා එකක් කියලා මේ ඩ්‍රාමා එකේ හරිම ෂෝක් එකට අනේ මං මෙහෙම බබා ගාගෙන කතා කරනවා. ඊළඟ ඩ්‍රාමා එකේදී හරි එළිය දිදෙකුත් හරි මූණ මලන්නෙත් නෑ. ඒ හැම අය ඉන්නවා ඉතින්. ලෙඩක්ද මන් දන්නේ. අපි දන්නෙත් නෑ අපිත් එක තරහ වෙලා ඉතින් හේතුවක් දන්නෙත් නෑ. එහෙම ඉතින් තියෙනවා. මටත් තියෙනවා පිටත් තියෙනවා. දැන් මහේන්ද්‍ර අයියා ගයත්‍රි දැක ගමන්කෝ ගයත්‍රි පිට කලින් මාත ටීටියා දැන් ලස්සන වෙලා. ජිම් යනවාද? ඔව් මම ජිම් යනවා. හැබැයි මම 2017 ඒ කාලේ නම් මම ජිම් ගියා. හැබැයි මට ඒකෙන් ඇත්තටම ඇඟ අඩු කරගන්න පුළුවන් වුණේ නැහැ. ගොඩක් වෙලාවට දැන් අපි ජිම් ගියාම හරි මේකෙන් මේ ෂේප් වෙනවා. අපි කෑවට කමකුත් නැහැ. එහෙම එකක් නෑ ඇත්තටම ඉන්නේ. ඉතින් මේ ඔහොම මට ඇඟ අඩු කරගන්න ඒ කාලේ උමනාවක් තිබ්බේ නැහැ. මේ ඇඟ හොඳයි යන්නේ මොකද්ද ඔක කියලා හිටියා. එහේ ඉන්නකොට ඊට පස්සේ එක කාලෙකදී මම අපේ අම්මට වඩා චුට්ටක් මහතයි වගේ. අම්මා ගොඩක් මහත නැහැ. ඉතින් අම්මට ඔබ කෙනෙක් කියලා තිබ්බා මේ දුව වාට වඩා මහතයි නේ කියලා. ඉතින් අපේ අම්මා ඔක හරියට කියනවා. ඊට පස්සේ මට හිතුණා මේ එක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මමම ඩයට් ප්ලෑන් මම ඩොක්ටර්ස්ලාගෙන් අරගෙන ගොඩක් කරලා තියෙනවා. හැබැයි රිසල්ට් එකක් නැහැ. ඉතින් මම ඉන්ටර්නෙට් එකේ අර හැම තැනම හොයලා හොයලා ඩයට් ප්ලෑන් එකක් පටන් ගත්තා. මාසයක් යනකොට කිලෝ 10ක් අඩු කරගත්ත කොහොම හරි. ඊළඟ මාසෙ නතර කිලෝ 20ක් ඉවරයි. කියන්නේ මම කිලෝ 20ක් අඩුවලා කියන්නේ ගොඩක් මහත් ඉඳලා තියෙනවා. ඔව් ගොඩක් මහත්යි. මූණ ටිකක් පුපුරන්න වගේ. දැන් ගයත්‍රි තන්නේ මොකද තරුණියකට රංගන ශිල්පිනියක් වෙන්න අවශ්‍ය ප්‍රධානම දේ මොකද්ද? පෙනුමද? පෙනුම අවශ්‍ය වෙනව නැතුව නෙමෙයි. හැබැයි ඉතින් මේ චරිතවලට ලස්සනම කෙනෙක් වෙන්න ඕන කියලා මම හිතන්නේ ඇයි එක එක චරිත තියෙනවනේ මේ සමාජයේ එක එක චරිත තියෙනවා. ඉතින් හැම මිනිස්සයම ලස්සනයි කියන්නත් බෑනේ. ඉතින් මූලිකම දේ මං හිතන්නේ මේ රඟපෑම ගැන දක්ෂතාවයක් තියෙන ඕන. ඊළඟ එක තමයි විනය. වෙලාවට වැඩ කරන්න ඕන. අන්න ඒව තමයි. ඕෂෝ ඇයට ඉඩක්.
දැන් ගයත්‍රි මගේ අතේ තියෙනවා ප්‍රශ්න පහක් ඔෂෝ අපේ දිවේ. ඔයා කිසි උත්තර දෙන්න, කිසිම ප්‍රශ්න වලට උත්තර දෙන්න, බොරු කිව්වොත් බඩව වෙනවා. බෝල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් හිටියද? තුනක්. දැන් තින්න. කියන්න බෑ. ඈ? කියන්න බෑ කවුද කියලා. දැනට පානේ. එනස් වෙන්නත් පුළුවන් නේ දන්නේ. පළවෙනි කිස් එක ලැබුණේ කොතනද? ඒක නම් මතකයක් නෑ. ඒක ඉච්චර අතීතයට යනවද? ඔව්. ජීවිතය ඔබ වඩාත් කැමති හෝ ගරු කරනම කිරිමයා කවුද? කැමතිම. කැමතිම හෝ ගරු කරන. මම කියන්නේ තාත්තා. ඕනෙම ගෑනු ළමයෙකුට කාලේ හරහා ඔන්න ඔයාට යන අවස්ථාවක් ලැබුණොත් මොකද්ද ජීවිතේ නිවැරදි කරගන්නේ? නිවැරදි කරගන්න කැමති මං හිතන විදිය. මොකද්ද ඔයා හිතන විදිය? ඒ කියන්නේ දැන් සමහරක් තැන්වලදී මම හිතලා මේක මෙහෙම කරන්න ඕන අර එහෙම කරන්න ඕන කියලා හිතලා කරලා වැරදිච්ච තැන් දිනවනේ. අන්න ඒ තැන් වගේ නිවැරදි කරගන්න කැමති. වැරදිච්ච තැන්. ඔව්. ඔබ කැමැතිම කෙනෙක්ට ඕනම දෙයක් දෙන්න වරමක් ලැබුණොත් කාටද මොනවද දෙන්නේ? ඔයා කැමති කෙනෙකුට වරමක් මොකක් හරි දෙන්න මොකක් හරි දෙයක් දෙන්න වරමක් හම්බුනොත් කාටද දෙන්නේ මොනවද දෙන්නේ කියලා? මම කැමති මගේ නංගිට දෙන්න. එයාගේ අධ්‍යාපනය තමයි ඒක සාර්ථක කරගන්න. හරි. දැන් ගයත්‍රි තරුණියක් විදිහට ලස්සනයි නේ ජිම් එකට ගිහිල්ලා හදාගෙන ඉන්නවා ලස්සන තරුණියක් ලස්සනෙන් මොනවද කරන්නේ මොනවාගේ දේවල් එහෙම කරන මද්ද දේවල් මෙහෙමයි මම නම් මූලිකම කරලා තියෙන ඉතින් ඩයට් කරලා ජිම් ගිහිල්ලා ඇඟ හදාගත්ත එක. ඒ කාලේදී දැන් බලන කෙනෙක් ඔයා දැන් හරි ලස්සන වෙලා ඔයා දැන් මෙහෙමයි දෙයක් කියනවා නම් අන්න ඒක. ඊට අමතරව දෙයක් කරනවා නම් භාවනා කරනවා. විලාව ලැබෙන ලාට අහන්න අඩුවෙන් අහන්න ලැබෙන දෙයක් මේ මේ වගේ වයසකේ මේ પરම්පරාවේ කෙනෙක් භාවනා කරනවා කිව්වා. ඊට අමතරව ඇත්තටම අර ක්‍රීම් වර්ග වගේ කියද්දී මට එහෙම යූස් කරන්න බැහැ මොකද මට මේ පිම්පල්ස් දානවා. ඉතින් අර දෙක තමයි මූලිකම තියෙන්නේ. ඊට අමතරව මම ලොකු දෙයක් කියලා එහෙම කරන කෙනෙක් නෙමෙයි. මම සැලොන් එකකට උනත් යනවා අඩුවේ මේකප් එකක් දාගන්න ඇරෙන්න. ඔයා මේකප් එක වම කරගන්නවා නැත්නම් දැන් මම සැලොන් එකෙන් දාන්නේ. මම වැඩි මේකප් යූස් කරන්නේ නැහැ ඒ නිසා මං ගාව මම තියාගෙන නැහැ. දැන් භාවනා කරනවා කියලා කිව්වනේ. දැන් ආගම දහම ගැන මොන වගේ අදහසක්ද ගැටරිට තියෙන්නේ? මම කතෝලික. කතෝලිකාවෙන්නේ මේ භාවනා කරනවා කියවට එක එක දේවල් තියෙනවානේ. ඉතින් මගේ ආගම ගැන කියන්නේ මට ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ජීවිතේ මූලික දෙය. ඒ විශ්වාසය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. දේශපාලන ගැන දින මොන වගේ අදහසක්ද? පහුගිය කාලේ අරගලයට සම්බන්ධ වුණාද? අරගලයට සම්බන්ධ වුණේ නැහැ. ඉතින් දේශපාලන ගැන නම් මට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. මම ඒ පැත්තට එච්චර කැමති කෙනෙක් නෙමෙයි. කියන්නේ පාඩුවේ ඉන්නවා. ඔව් පාඩුවේ ඉන්නවා. ඕනේ කෙනෙක් ඕනේ දයක් කරගත්තදී මගේ පාඩුවේ මම මගේ ගමන යනවා. එහෙමද? දැන් ගයත්‍රි දැන් ජනප්‍රියත්වයේ සෑහෙන තලයකට ඇවිල්ලා ඉන්නවනේ ඒක නාට්‍යයකින්. ඔයා ගොඩක් ජනප්‍රිය වුණා හිතුවෙත් නැති තරම්. දැන් තරුණයෙකුට රංගන ශිල්පිනියෙකුට මේ ජනප්‍රියත්වය පවත්වාගෙන යන එක ලේසි පාසු වැඩක් නෙවෙයිනේ. ඒකට ඔයා මොනවද ඔයා හිතනවද අමුතුවෙන් අපි දේවල් කරන්න ඕනේ අපි සෝෂල් මීඩියා වල මේවා කරන්න ඕනේ නැත්නම් අපි මම මේ විදියට හැසිරෙන්න ඕනේ මම කන්න බොන්න ඕනේ මේ විදියට මම අඳින්න ඕනේ මේ විදියට මම පාවිච්චි කරන්න ඕනේ වාහනේ මේ විදියට එහෙම මොන හරි අයිඩියා එකක් තියෙනවද? නෑ මම එහෙම මම හිතන්නේ නැහැ. මේක පවත්වාගෙන යන්න ඇත්තටම මම හිතනවා රංගනය සහ අපි අර හැදියාව විනය ඒ දේවල් තමයි මම නම් හිතන්නේ. නැතුව සාමාන්‍ය මගේ විදියට ගත්තොත් මම එදා හිටපු කෙනාමයි අද ඉන්නෙත්. මම කැමති ඒකට. මම සාමාන්‍යයෙන් එදා ජනප්‍රිය නැහැ අද ජනප්‍රියයි කියද්දී ඒ තැන් දෙකක් නෑ. එදත් එකයි අදත් එකයි. ඉතින් සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට මම පාර යන විදිය කියන්නේ ඒක මගේ විදිය. සමහරක් වෙලාවට මට සමහරක් හිටලා තිනා මට ටිකක් ලැජ්ජයි වගේ. මම ගෑතරට පාරේ වෙන කලින් ගිය විදියට පාර බැලලා යන්න පුළුවන්ද? මම යනවා. හැබැයි මිනිස්සු මිනිස්සු කියනවා මේ බබියා නේද මිෂෙල් නේද එහෙම කියලා. එහෙම වුණාම මට පොඩ්ඩක් හිතේ තියෙන අවස්ථාවක් තියෙනවද ප්‍රේක්ෂක ප්‍රතිචාර? ඔව් මේ ළඟදී හීල්ස් එකේදී එකක් වුණා. ඒ කියන්නේ මම මේ වෙලාවේ ජිම් එකට ගිහිල්ලා මේ දාඩියත් පෙරගෙන එහෙම ඉන්නකොට ඒ වෙලාවේ හීල්ස් එක ඉතින් සෙනක වැඩි කැෂිය එක. ඉතින් එහෙම එතකොට ඉන්නකොට මේ කෙනෙක් කිව්වා මම මාස්ක් එකක් දාලා හිටියේ නැහැ. මේ ඔයා නේද පාර දිගේ බබියා මෙහෙමයි හොඳයි එහෙම කියලා. ඇත්තටම මේ වෙලාවේ නම් මට හඬන්න හිතුණා. ඒ කියන්නේ මම
සෙල්ලම් කරලා හැමන්නේ දාඩිය පෙරාගෙන මම එකෙම හිතුවේ නැහැ මේ ඉතින් මම ඔව් තෑන්ක් යූ කියලා මම බීම බලාගත්ත මට එතනින් දුවලෙන්නේත් ඉතින් අර මම සාමාන්‍යයෙන් එහෙම තමයි පාර යද්දී මම බස් එකේ වුණත් යනවා ඉතින් එහෙම තමයි ඉතින් එහෙම අර වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඕෂෝ ඇයටි ඩක් දැන් පාර දිගේ අධ්‍යක්ෂණය සිවගුරුනාදන් මාත්මගේ ජීවිතයත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ හරිම ලේසි හරිම සුවදශීලි හරිම ලෙන්ගතු එකෙක් කොහොමද ඒ අත්දැකීම වගේ chat එක කරගන්න මොන තරම් සහයෝගයක් එයාගෙන් ලැබුණාද මගේ රංගන ජීවිතේ මම හරිම ආසාවෙන් හිටියේ ශිවා සර් එක්ක වැඩක් කරන්න ඉතින් මම පාර දිගේ බල බල හිටිය කියලා මම සාමාන්‍ය ටෙලිග්‍රෑම් බලනවා අඩුයි ටෙලිග්‍රෑම් බලනවා අඩුයි බල බල ඉන්නකොට මේක බලද්දි මට හරි මාසයි දැන් මේ පාර්දිකේකට යන්න ඉතින් මේ මම අඳුරන කීප දෙනෙක්ම පාර්දිකේක වැඩ කරනවා ඒ වුණාට මට කතා කරලා කියන්න බෑනේ මාව මේකට දාලා දෙන්නේ හැම කියලා ඉතින් ඕක මේ හිත හිතා ඉන්නකොට සතියක් එකමාරක් ගියේ නෑ මට කෝල් එකක් ආවා නංගි පාර්දිකේ කැරක්ටරයක් තියෙනවා දා එකපාරම ඔව් මම ඒක කිව්වේ නෑ මං කාරි කියලා දැන් මට මාර සතුටුයි ඉතින් ඊට පස්සේ ඒත් ටික දවසක් ගිහිල්ලා කොම් අර වැඩේ හරියන්නේ නැති වෙයි බං එහෙම කියලා හරි කමක් නැහැ මං කො ශිවාසගේ වෙන වෙලක් තිබුණත් මට කියන්නකෝ කියලා හිටියා ඔන්න එහෙම කියලා ඊළඟ දවසේ ඒ වැඩේ ඕකේ කියලා කිව්වා ඉතින් ශිවාසත් එක්ක වැඩ කරන එක හරිම ලේසි يعني ඒක කියන්න මට තේරෙන්නේ නැහැ හරිම නිශ්ශබ්ද අපි හිතනවට වඩා දැන් මම වුණත් කලින් හිතුවේ හරිම මෙහෙම ඇති අර එහෙම ඇති එහෙමනේ එහෙම නැහැ හරිම ලේසි වැඩ කරන්න ඉතින් ඒ චරිතය ගැන උනත් කියදී මට හිතෙනවා දැන් සමහරක් විතර දැන් ගොඩක් අය අහනවානේ වා හිතුවද මෙහෙම ෆේමස් වෙයි කියලා ඇත්තට මම එහෙම හිතුවා ඒ වගේ මට හිතෙනවා මේ චරිතය මං වෙනුවෙන්ම ලියවිච්ච චරිතයක් කියලා මේකට ගා සාධාරණත්වයක් ඉෂ්ට කරලා ඇති හිත වෙන්න ඇති ඉක්මනින්ම ජනතාව අතරට ගියේ මේ දවස්වල ඒක විතරද ටෙලිකාස්ට් වෙන්නේ තව දෙරණ එකේ ශක්ති කියලා ටෙලිග්‍රෑම් එකක් යනවා ඒක තමයි කොහොමද සෙට් එන්නේ ඔයා දැන් අවුරුදු කීපයකට කලින් 2017 මම මුලින්ම මහේන්ද්‍ර සර්ගේ දැමැන්ති මිස්ගේ ඩ්‍රාමා හැදෑරුවා ඊට පස්සේ තමයි මට හම්බෙන් ටෙලි ඩ්‍රාමාවකට සම්බන්ධ වෙන්න ලැබෙනවා ඊට පස්සේ ෆිල්ම් එකක් කරා ඉතින් එහෙම තමයි හිමිටි හිමිට ආපු ගමන ඉගෙනගෙන ආව කෙනෙක් ඒ කියන්නේ මොකක් හරි අවුරුදු කුමාරී තරගයක ඉදිරිපත් වෙලා නංගි රඟපාපු කියලා අහලා එහෙම ආව කෙනෙක් නෙමෙයි රඟපානකොට සේත්‍රයට අවතීර්ණ කරින් හැදෑරීමක් අවශ්‍යයි කියලා හිතුණු කෙනෙක් අනිවාර්යෙන් ඒ ඉගෙනගත්ත දේවල් එක්ක දැන් රඟපාන වෙනකොට කොහොමද දැනෙන්නේ මේ දේවල් ප්‍රයෝජනයක් තියනවද නැත්නම් අනිත් පැත්ත එක කරද්දි කොහොමද මෙහෙමයි මේ කියන්නේ අනිවාර්යෙන් අපි හදාරලා එන්න ඕන නැත්නම් නිකන් ආව පළියට මේක කරනවා මට ජනප්‍රිය වෙන්න ඕන හින්දා මේක කරනවා ඒ වගේ එකක් නෙමෙයි අනිවාර්යෙන් හදාරලා එන්න ඕන ඒකෙන් අපිට ලොකු දෙයක් තියෙනවා කියන්නේ අපි ගොඩක් දේවල් හදාරලා ඒ ගැන ප්‍රගුණ කරලා නෙන්නේ එතකොට මම හිතනවා ඇත්තටම ඒක වටිනාකමක් තියෙනවා එහෙම කියලා මට දැන් ඔය නිකන් ඔය කතාවට කියනනේ ඒ අරුණීකුට නම් මහන්සි වෙලා ඉන්න තරුණීකුට නම් හාන්සි වෙලා ඒක හරියට කැත කතාවක් නේද ඒක එහෙම කියනවා කට්ටිය එහෙම කියලා ඉතින් හැමෝම එහෙම නෑ නේ තරුණ ආව හැමෝම ඒ විදිහට නෑ එහෙම අයනට හැදෙන්නත් බෑ හැදෙන්න බෑ ඔව් දැන් එහෙම තමයි දැන් මහන්සි වෙන්නත් පුළුවන් ඒක ඇත්ත ඉතින් එහෙම නැතුව තමන් දැනගන්න ඕනේ මේකේ පවතින්න ඕන නම් මේ කලාවට ආදරේ නම් ඇත්තම ආදරේ නම් අපි ඉන්න ඕන මේ කියන්නේ හදාරලා හිමින් ගමනක් ගියර කමන්නේ හදිස්සි වෙන්න ඕනේ අපිට පුළුවන් හිමීට ගමනක් යන්න ලොකු ගමනක් දැන් ඔයා දැන් කොච්චර කාලයක් ඉනවද කලාවේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම 2017 ආවේ 17 ඒ වුණාට ඊයේ පෙරේදා තමයි කට්ටියම වන්දර ගත්තේ මේ වෙනකොට දැන් කොහමද වැඩ ලැබෙනවා මේ චරිතයත් එක්ක හරහා දැන් හඟපානේ රොෂන් පිලිපිටියේ වගේ මේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් එක්ක වැඩි හරියක් ඔව් මට දැන් පාර්දික ටෙලිග්‍රෑම්කින් පස්සෙත් ගොඩක් වැඩ ලැබුණා චිත්‍රපටි ලැබුණා ගොඩක් ඒවා ලැබුණා මම කලිනුත් කරලා තිනවා ඒවෙන් එන්නත් තියෙනවා හැබැයි අර පාර්දිකකින් පස්සේ ගොඩක් මට වැඩවලට කතා කරනවා දැන් කීපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නා මම දැනට කරලා තියෙන චිත්‍රපටි ඒ වගේම ටෙලිග්‍රෑම්මා ඉතින් ඉස්සරහට ආසාවක් තියෙනවා වේදිකා නාට්‍යයක් සම්බන්ධ වෙන්න දැන් ගෙදර කට්ටියකින් කොහමද ගෑත්‍රි ලැබෙන දැන් අපේ සියතරේ එනකොට එක එක තියෙනවනේ කතන්දර තරුණියක් ඉවන්න ඕනේ මේක එක එක ප්‍රශ්න හැබැයි ඉතින් කවුරුත් බලෙමුකුත් කරන්නේ නැහැ අපේ සියතරේ ඕනේ කෙනෙකුට තමන් කැමති විදිහකට ඉන්න පුළුවන් සියතරයක් තමන්ගේ තැන හදාගෙන ගෙදරින් කොහමද ඒකට කැමැත්ත ලැබුණාද ඔව් අපේ ගෙදරින් එහෙම කිසි එහෙම ප්‍රශ්නයක් උන්නේ නැහැ මුලින් දම්ම මිනිහක් වෙනවාට කැමති ඔව් එහෙම ඒ කියන්නේ මට මතක කාලේ අපේ අම්මා කියලා තියෙනවා ටීවී එකේ එහෙම දැනටත් ඉන්න ඇක්ට්‍රස් කෙනෙක්ව පෙන්නලා මට ගෙදර තියෙන වාසනා කියලා අපේ වාසනා ලොකුණා මෙහෙම ඉඳී කියලා. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන්ම හරිම ආසාවෙන් හිටියා. මම රාගම. මේ ඉතින් මේ පොඩි කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියා. ඊට පස්සේ කොහොම හරි
මම ස්කෝලේ යන කාලේ මගේ ස්කෝලේ ඩ්‍රාමා තිබ්බේ නැහැ. මම ඒත් මම තනියෙන් හිතලා මම ඕක ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට මේ මට අතරමඟදී නවත්තන්න වුණා. ඒ ආපහු ඉගෙන ගත්තේ තමයි මම මහේන්ද්‍ර සර්ගෙන් දමයන්ති මිස්ගෙන් ඉගෙන ගත්තේ. ඉතින් එයාලා හරි කැමති. ඒ වගේම මට ගොඩක් වෙලාවට මේ දේවල් වලට මම බෑ කියලා පස්සේ ගහුවොත් මම 2019 මිස් ටුවරිසම් පැජන්ට් එකේ වින් කරා. ඉතින් ඒකට උනත් යනකොට මට නංගි කෙනෙක් ඉන්නවා. නංගි තමයි ඔකට යන්න. ඔකට යන්න එපා කියනකොට යන්න අනිවාර්යෙන් යන්න. ඔයා යන්න කියලා ගොඩක් වෙලාවට එයා තමයි මාව ගෙදරකින් පුෂ් කරන්නේ. දැන් මේ අපේ සේත්‍රය යන විදිහත් එක්ක රංගන ශිල්පීකුට හෝ ශිල්පිනියෙකුට මේ සේත්‍රය විතරක් රැඳිලා ආර්ථික වශයෙන් සුරක්ෂිත වෙන්න පුළුවන්. කීයටවත් බෑ. ඒක තව මොනවද අපි කරන්න ඕනේද කියන්නේ තව තව දේවල්. ඒ කියන්නේ ඒ තමන්ගේ පැවැත්මට තමන් දැනගන්න ඕන දෙයක් කරන්න. ඒ කියන්නේ මේකෙම රැඳිලා ඉන්න මට හැමදාම මේ රඟපපා ඉන්න කියලා එකක් නැහැනේ. අපිට සමහරකට චරිත හම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන අපේ පැවැත්මක් අපි හදාගන්න. අපේ ගෙදර බිස්නස් කටයුතු තියෙනවා. ඉතින් මම ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විවාහය ගැන මොන වගේ අදහසක් තියෙන ගෑත්‍රි? ඔය ඉන්න පෙම්වතා එක්කම විවාහය වෙයිද නැත්නම් ඒක වෙනස් වෙයිද ප්‍රශ්නේ? කියන්න බෑනේ. ඉන්න කෙනත් එක්කම විවාහ වෙයි කියලා හිතනවා. මොන වගේ අදහසක් තියෙන විවාහය ගැන? ඒක ඉතින් අපි ඉස්සරහට බලමු. මට දැනට ඒකට උත්තරයක් ඉතින් පොදු ඒකාන්තයක් ඉර ගත්තාම රංගන ශිල්පිනියක් ගත්තාම ගොඩක් වෙලට අපි සේත්‍රේ තියෙනවා දික්කසාද වැඩි, ප්‍රශ්න වැඩි, ඒවා මේව. හැබැයි අපේ සේත්‍රේ විතරක් නෙමෙයි. හැමතැනම අපේ සේත්‍රේ වැඩිපුර ඇඟිලි දික් වෙනවනේ. ඒ අපිට වැඩි ප්‍රශ්න එළිය බලන් ගියාම තියෙන්නේ. නමුත් අපේ සේත්‍රේ වැඩිපුර ඇඟිලි දික් වෙන. එහෙමත් එක්ක ඒක මොකද්ද? ඒ වගේ මං හිතන්නේ පොදුවේ මං අහන්නේ වගේ නේද? මෙහෙමයි අර මේ ආසාද බැඳ හරි නොබැඳ ඉන්නව හරි කොහොම වුණත් දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නවනම් මම හිතන්නේ එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒකෙන් තේරුම් ගැනීමයි විශ්වාසය මත පවතී කියලා මම නම් හිතන්නේ. ඉදිරියට ගායත්‍රි අපිට මොන වගේ නිර්මාණවලින්ද දැකින්න ලැබෙන්නේ? මම චිත්‍රපටයක් කරලා තිනවා. ඒක මේ එන්න තින් නාලක විතානගේ මහත්මයාගේ. ඊළඟට ටෙලිඩ්‍රාමාස් කීපයක් කරලා තියෙනවා මේන් රෝල් හිටන්. ඉතින් ඒ ටික ඉස්සරහට එන්න තියෙනවා. ඒ කියන්නේ ගයත්‍රි මේ නාට්‍ය විතරක් නෙමෙයි තවත් විදිහේදී බොහෝ නිර්මාණ වලින් අපිට දකින්න ලැබෙයි. මම නම් ගයත්‍රි ගොඩක් ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තට. ඔයාගේ ගමන සාර්ථකව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යවට ලැබෙන්න කියලා ඕෂෝ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමත් ඕෂෝ යාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට. ඒ වගේම ආලට සුභපතනවා. එහෙමනම් ඕෂෝ ඇයට ඉඩක් තවත් ඉඩක් හදාගත්ත කෙනෙක් එක්ක කතා කරන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. ඉතින් අපේ බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත් වීඩියෝස් ගැන දැනගන්න පුළුවන්. හම්බෙමු අලුත් දවසක. හැමෝටම ආයුබෝවන්. ඕෂෝ ඇයට ඉඩක්.